අයිබෝන් හැමෝටම ලෝගෝස් ගැන කතා කරනකොට ගොඩක් අය ආසයි තමන්ටම ආවේනික වෙච්ච ලෝගෝ එකක් නිර්මාණය කරගන්න. ඉතින් අද අපි කතා කරන්නේ තමන්ගෙම ෆේස් එක පාවිච්චි කරලා තමන්ටම ආවේනික වෙච්ච මෙන්න මේ වගේ ලස්සන ලෝගෝ එකක් හදාගන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි, ඉස්සලාම ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ලෝගෝ එක ඩිසයින් කරන්න යොදා ගන්න ෆේස් එකේ ඉමේජ් එක තෝරගන්න ඕනේ. ඉතින් ඒක තෝරගන්නකොට ඕගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න ටිකක් ක්වොලිටි ඩීටේල් ටිකක් පේන හොඳ ඉමේජ් එකක්, හොඳ මට්ටමේ ඉමේජ් එකක් තෝරගන්න. ඉතින් මම අද තෝරගත්තේ මගේ ඉමේජ් එකක්. හරි, ඊළඟට මම මේ ඉමේජ් එකේ මගේ ෆේස් ඒරියා එක සිලෙක්ට් කරගන්නවා. හරි, අපි ඉතා ඉක්මනට අපේ බැක්ග්‍රවුන්් එක චේන්ජ් කරගත්තා. ඉතින් ඕගොල්ලන්ට මේ ටෙක්නික් එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් මම කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා බැක්ග්‍රවුන්් චේන්ජ් ගැන. ඉතින් උඩ තියෙන ලින්ක් එකෙන් හරි මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙන ලින්ක් එක ඕගොල්ලන්ට පුළුවන් කොහොමද ඉක්මනින් බැක්ග්‍රවුන්් එකක් චේන්ජ් කරගන්නේ කියන වීඩියෝ එක බලන්න. හරි, ඕගොල්ලන්ට පේනවා ඇති දැන් මම මගේ ෆේස් ඒරියා එක මාස්ක් එකක් දාගෙන ඉන්නේ. ඉතින් මේ මාස්ක් එකේ ඔයගොල්ලෝ පේන ඇති ටිකක් කඩතුළු ස්වභාවය වැඩි. ඉතින් ඒ නිසා මම බ්‍රෂ් ටූල් එක ආධාරයෙන් මේ මාස්ක් එකේ තියෙන කඩතුළු ටික ඉවත් කරගන්නවා මෙන්න මේ විදිහට. ඔයගොල්ලෝ මේ මාස්ක් එක මොඩිෆයි කරනකොට හොඳට මතක තියාගන්න ඕනේ තමයි වෙලාව වැඩිපුර අරගෙන ගන්න තරමට මේකේ නීට් එක වැඩි. මම ඔයගලන්ට පෙන්නන්න ඕන ටිකක් ඉක්මනින් ක්ලික් කරනවා. හරි, මෙන්න මේ විදිහට මම අපේ මාස්ක් එක පොඩ්ඩක් ස්මූත් කරගත්තා. ඉතින් අපි අද අපේ ලෝගෝ එකට යොදා ගන්න අපේ මූල ප්‍රදේශයේ විතරක් නිසා මම වැඩි කොටස් ටිකක් මේ ඩිසයින් කරගන්න එක අපිට පහසුවක් වෙනවා. මෙන්න මේ විදිහට. හරි, ඊළඟට මම මගේ ලේයර් එක ෆේස් ලේයර් එක සිලෙක්ට් කරලා इमेज मेनू के एडजस्टमेंट्स वाले थ्रेशहोल्ड के ऑप्शन निकट आना होगा. लेकिन पेन वाली में ऑप्शन के यदि आप इमेज का ब्लैक एंड व्हाइट कर लाते हैं ना, आई थिंक मेक यदि किया नहीं तो आती है ना होगा लंग इमेज के रेसोल्यूशन निकालना हुआ මේ දින වැලියු එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මම දින වැලියු එකම ඔයගලන්ට දෙන්න බැරි වෙන්න පුළුවන් මොකද ඔයගලන්ගේ රෙසලූෂන් එක 90. ඒ නිසා ඔයගලන්ට මෙතන ප්‍රීවියු එකක් පෙන්වන්න නිසා ඔයගලගේ ඉමේජ් එකේ ඩීටේල් ටික නැති වෙන්නේ නැති ගන්නට වැලියු එක දෙන්න. මොකද ඕනට වැඩිය ස්ලයිඩර් එක දෙපැත්තට කරන්න ගියොත් ඔයගලන්ට පේන්නේ නැති බ්ලැක් පැත්ත හෝ වයිට් පැත්ත වැඩි වෙලා අපේ ඉමේජ් එක පේන්න තු වෙනවා. ඒක නිසා අපේ ඉමේජ් එකේ ඩීටේල් ටික හැකිතාක් පේන මට්ටමකට වාගේ වැලියු එක තියාගන්න. මට 125ක් ප්‍රමාණවත්. හරි, මම මේක ඔකේ කරන්න. ඊළඟට මම මගේ මාස්ක් එක සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා ඇප්ලයි ලේයර් මාස්ක් කරනවා. හරි, රයිට්. ඊළඟට channel tab එකට ගිහිල්ලා ඔයගලට මේ channel tab එක මෙතන ඩිස්ප්ලේ කරන්න නැත්නම් window කියන menu එකේ මේ channels කියන තැන ටික් එක දාලාද කියලා චෙක් කරලා බලන්න. හරි, ඊළඟට load channel as selection කියන මෙන්න මේ පුංචි icon එක උඩ ක්ලික් කළාම මගේ layer එකට selection එකක් දාගන්න. ඊළඟට මට මේ selection එක ඉන්වර්ස් කරන්න ඕනේ. ඒක නිසා මම select menu එකේ ඉන්වර්ස් කියන option එකට යනවා. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පුළුවන් shift control i කියන short key එක පාවිච්චි කරන්න. හරි, ඊළඟට මම මගේ layers වලට යනවා. ඊළඟට මට මගේ මේ selection එකේ copy එකක් ඕනේ. ඉතින් ඒකට මම layer menu එකේ new යටතේ layer via copy කියන option එකට යනවා. එහෙම නැත්නම් ඕගලන්ට control j කියන shortcut එකෙන් පුළුවන්
කොපි එකක් ගන්න. හරි. මම මේක ෆේස් 2 කියලා රීනේම් කරගන්න. හරි. දැන් අත්‍යවම අපිට අපේ ෆේස් කියන ලේ එක අවශ්‍ය නැහැ. මම ඒක ඩිලීට් කරගන්නවා. රයිට්. දැන් අපේ ලෝගෝ එක සෑහෙන දුරට නිර්මාණය වෙලා ඉවරයි. ඉතින් ඔයගොල්ලන්ට පේනදී අපේ මේ ලේයර් එකේ අපි කරේ තිබ්බ සුදු කොටස් ටිකත් ඉවත් කරා. ඔයගොල්ලන්ට පේන නැති බෑග්ග්‍රවුන්ඩ් ලේයර් එක හයිඩ් කරනකොට empty area එක පේනවා. ඉතින් ඔතන transparent අපේ සුදු කියන area එකේ අපි මේ දකින්න සුදු කියන area එකේ තියෙන්නේ transparent එකක්. ඒක ඔයගොල්ලන්ට බලන්න පුළුවන් බෑග්ග්‍රවුන්ඩ් එක හයිඩ් කරලා කොහොමද එන්නේ කියලා. හරි. ඊළඟට මම सिलेक्शन එකක් දා ගන්නවා මෙන්න මෙහෙම ඉලෙක්ට්‍රිකල් මාකි ටූල් එකෙන් මෙන්න මේ විදිහට අතර මට දැන් ඕනේ මගේ ෆේස් එක මෙන්න මේ අපි ඇඳගත්ත සිලෙක්ට් කරගත්ත රවුම ඇතුළට එන්න. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඇති රවුමේ පිටත ප්‍රමාණයක් තියෙනවා අපේ ෆේස් එකෙන් පිටත ප්‍රමාණයක්. ඉතින් ඒකට ඒක අයින් කරගන්න මම මේ සිලෙක්ෂන් එක ඉන්වර්ස් කරනවා. ඒකට ඔයගොල්ලන්ට සිලෙක්ට් ඉන්වර්ස්. ඊළඟට මම මේ ඉන්වර්ස් කරගත්ත ඒරියා එකේ තියෙන දේවල් ටික ඩිලීට් කරගන්නවා. හරි. නැවතත් මම සිලෙක්ට් ඉන්වර්ස් ගිහිල්ලා එහෙම නැත්නම් Shift Ctrl I ගිහිල්ලා මගේ සිලෙක්ෂන් එක ඉන්වර්ට් කරගන්නවා. හරි. ඊළඟට මගේ සිලෙක්ෂන් එකට මම ස්ට්‍රෝක් එකක් දෙනවා. ඒක ඇත්තටම ඕගොල්ලෝ ස්ට්‍රෝක් එක දෙනකොට කල්පනා කරන්න ඕනේ ඕගොල්ලන්ගේ රෙසලූෂන් එක ගැන. මොකද රෙසලූෂන් එක 90 මේ ස්ට්‍රෝක් එකට දෙන වැලියු එකට වැලියු එක වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ රෙසලූෂන් එකට ගැලපෙන වැලියු එකක් දෙන්න. ඉතින් මගේ රෙසලූෂන් එකට මම 50ක් වගේ වැලියු එකක් තමයි දෙන්නේ. හරි. මෙන්න මේ විදිහට ඇවිල්ලා තියෙනවා. දැන් මම මගේ සිලෙක්ෂන් එක අයින් කර ගන්නවා. ඒකට සිලෙක්ට් මෙනු එකේ D සිලෙක්ට් එහෙම නැත්නම් Ctrl D කියන ෂෝට් කී එක පාවිච්චි කරන්න පුළුවන්. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට පේනවා ඇති අපි අපේ ලෝගෝ එක හදාගෙන ඉවරයි දැන් සෑහෙන දුරට. ඊළඟට අපි බලන්න ඕනේ අපි මේ ලෝගෝ එකේ අනවශ්‍ය සුදු පැහැදි තැන් තියෙනවද කියලා. ඉතින් ඒවා ඔයගොල්ලන්ට පුළුවන් බ්‍රෂ් ටූල් එක ආධාරයෙන් කළු කරගන්න. මොකද මේ පුංචි කොටස් අපේ ලෝගෝ එකට ඉච්චරම වැදගත් වෙන්නේ නැහැ. මම මේ විදිහට බ්‍රෂ් ටූල් එක ආධාරයෙන් මේ සුදු පැහැති අනවශ්‍ය කොටස් ටික බ්ලැක් කරගන්නවා. කළු පැහැට හරවනකොට ඔයගොල්ලෝ කල්පනාවෙන් ඉන්න. මොකද හේතුව අවශ්‍ය සුදු කොටස අවශ්‍ය තැන් තියෙනවා. ඉතින් ඒ තැන් නැති කරන්න එපා. හරි. මම මේ විදිහට මම මේක පුංචි කරගන්නම් පොඩ්ඩක්. හරි. අපි මේකට ටෙක්ස්ට් එකක් ඇඩ් කරගමු. මගේ ටෙක්ස්ට් ලේ එකයි ෆේස් ලේ එකයි මම මර්ජ් කරගන්නවා. ඒකට මම ලේයර්ස් දෙකම සිලෙක්ට් කරලා රයිට් ක්ලික් කරලා මර්ජ් ලේයර් ක්ලික් කරනවා. හරි. මෙන්න මේ විදිහට ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලන්ගෙම ලෝගෝ එකක් ඩිසයින් කරගන්න. ඉතින් ට්‍රයි කරලා බලන්න. ගන්න හැම වෙලාවෙම මතක තියාගන්න ටිකක් ක්වොලිටි ඉමේජ් එකක් ගන්න. ඉතින් මම හිතනවා අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් වෙන්න ඇති කියලා. මොකද ලෝගෝ එකක් හදාගන්න ගොඩක් අය ආසාවෙන් ඉන්න නිසා. ඉතින් අපේ මේ වීඩියෝ එක හොඳයි නම් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. අපේ අලුත් වීඩියෝ එකක් රිලීස් වෙච්ච ගමන් ඕගොල්ලන්ට නොටිෆිකේෂන් එවලම ලබා ගන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු.